සිත් 21 කුත් චෛතසික ධර්ම 38 කුත් එකාසු කරලා කියනවා කුසල ධම්මා කියලා. අනිත්‍යව ඔක්කොම මේ කුසල ධර්ම කොටට ගන්නේ නැහැ. මෙන්න මේ මණ්ඩලය මේවා කොහොමද ගත්තේ? කුසල සිත් 21ක් කියලා ගත්තේ කොහොමද? ඒ ගත්තේ මෙහෙමයි. සෝමනස්ස සහගත සිත් තියෙනවා 8ක්. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත වශයෙන් ඒ කුමේ සෝබන කුසල් සිත් තිබෙනවා 8ක්. ඒ වගේම තිබෙනවා මේ රූපාවචර ධ්‍යාන ක්‍රමයට කුසල් සිත් 5ක් තිබෙනවා. එතකොට 13ක් වෙනවා. අරූපාවචර කුසල් සිත් 4ක් තියෙනවා. එතකොට 17ක් වෙනවා. ලෝකෝත්තර මාර්ග සිත් 4ක් මෙතනට එක්කාසු කරගන්නවා. එතකොට 21ක් වෙනවා. මෙන්න මේ 21 සිත් 21ක්. ඊළඟට මේවත් එක්ක වැඩ කරන මේවට පක්ෂපාති වෙච්ච මේ කුසල් සිත් 21 අස්සේ රිංගලා තැනට සුදුසු හැටියට වැඩ කරන උපකාර වෙන සහයෝගී ධර්ම චිත්ත ගති චෛතසික ධර්ම 38ක් තියෙනවා. ඒ 38 කිව්වේ කුසල් චෛතසික 25යි අර සර්වචිත්ත සාධාරණ 7ක් සහ ඊළඟට මේ ප්‍රකීර්ණක 6 කියන මේ 13 දෙනානි. ඔය චෛතසික ධර්ම මනෝ ධර්ම 38 අර සිත් එක යඤ්ඤං අවස්ථාවලදී එකතු වෙලා බලයක් හදනවා. ශක්තියක් හදනවා. ශක්තියක් ගොඩ නැගිනවා. ආන්නේ ඒ ගොඩ නැගින ශක්තිය ඒ වෙලාවේ නෙවෙයි ඊට පස්සේ වෙලාවක. ඒකේ ආනු මේ කියන්නා වූ කුසල්සිත 21 බලයෙන් චෛතසික 38 බලයෙන් ඒ වෙලාවේ නැතුව ඒ ක්ෂණයේ නැතුව ඊට පස්සේ වෙලාවක පක්ෂේ අවස්ථාවක යම්කිසි බලයක් නිස්පාදනය කරන්න පුළුවන් තව නිකන් හිතක් ටක් ගාලා මතු කරන්න පුළුවන් හැකියාවක් හයිය ගතියක් මේවා ඇසි තියෙනවා. ඒවා ඒ මතුවෙන්නා වූ විපාකය ප්‍රතිඵලය මල් වගේ ලස්සනයි ප්‍රසන්නයි සියුම් ශාන්තයි. ආන්න ඒ වගේ සිත් උපදවන්ට විපාක උපදවන්ට පුළුවන් ගතියක් නිසා මේවාට කියනවා කුසල ධම්මා කියලා. ඊළඟට කියනවා දැන් මේක මම හිතන්නේ තියෙන දැන් අපි කරුණු ගත්තේ කරුණු තුනයි. මොකද්ද? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් වතුනට පුළුවන් ඇයි මෙතෙන්ද මේ නිවන එහෙම නැත්තේ කියලා. ඒකට වෙන හේතුවක් තිබෙනවා. දැන් ඔන්න බලන්න ගත තාලේ මේ ඔය සම්පූර්ණ මණ්ඩලයෙන් කුසල ධර්ම රූප ධර්ම කුසල් වෙන්නේ නැහැ. ඒක නිසා අයින් කරා. නිවන කුසල් වෙන්නේ නැහැ අයින් කරා. දැන් කුසල ධර්ම හැටියට තියෙන සිත් 21කුත් චෛතසික 38කුත් පමණයි. දැන් අපි යම් බලන්න මේ අකුසල ධම්මා කියන්නේ මොකක්දයි කියලා. අකුසල ධම්මා කියලා කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණය. මොකද්ද? අකුසල සිත් තිබෙන්නේ 12 දෙනෙක් පමණයි. අකුසල සිත් 12යි. ඒ අකුසල සිත් 12 ඊළඟට ඒ අකුසල සිත් වලට පක්ෂපාතීව හිතවත්ව ලංව වැඩ කරන චෛතසික ධර්මත් තිබෙනවා 27ක්. ඔය අකුසල ධර්ම කියනා වූ ඒ සිත් 12ත් එක්ක මේ චෛතසික ධර්ම අකුසල් 14කුත් ඒ වගේම අර මේ ප්‍රකීර්ණක මේ තියෙනවා මේ අනිත් අකුස් මේ චෛතසික ධර්ම 13යි ඒ 27 තමයි ඔය අකුසල ධම්මා කියන මණ්ඩලයේ කතා කරන්නේ. එක තැනක කුසල ධම්මා කියනවා කොටසකට, එක තැනක අකුසල ධම්මා කියනවා කොටසකට. දැන් මේ ටික අයින් වුණාට පස්සේ තව ඉතුරු වෙනවා ටිකක්.
ඒ ඉතුරු වෙන ටික දිහා බැලුවම මෙන්න මේ විදිහට වෙනවා. ඉතුරු වෙනවා මොකද්ද? එහෙනම් අව්‍යාකෘත ධර්ම මොනවාද? අව්‍යාකෘතය කියලා කියන්නේ ඒවට මේ ඒවා ඇවිල්ලා අකුසලයකුත් නෙවෙයි. කුසලයකුත් නෙවෙයි. අකුසලයකුත් නොවන්නා වූ කුසලයකුත් නොවන්නා වූ ඒක විපාකයක් වෙන්න පුළුවන් ක්‍රියාවක් වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන් නිවන වෙන්න පුළුවන් ඒ නිසා මේකෙ තිබෙනවා අව්‍යාකෘත ධර්ම හැටියට කතා කරනකොට සත්වයක් නොවන්නා වූ ජීවියක් නොවන්නා වූ එක්තරා ධර්ම ස්වභාවයක් ධර්ම ගතියක් වන්නා වූ ධර්ම ස්වභාව සමූහයක් වන්නා වූ ධර්ම ටිකක් තිබෙනවා ඒ තමයි මේ ඔය ධර්ම 170 අතර තිබෙනවා විපාක වශයෙන් මතුවෙන සිත් 36ක් දෙනෙක් විපාක වශයෙන් ඇතිවෙන සිත් 36ක් ඒ වගේම ක්‍රියා වශයෙන් පවතින අහේතුක ඊළඟට ඔය සෝබන ක්‍රියා රූපාවචර ලෝකයේ දෙන ධ්‍යාන වශයෙන් පවතින රහතන් වහන්සේලා ක්‍රියා අරූපාවචර ක්‍රියාසිත ඔය විදිහට ක්‍රියාසිත ඔක්කොම තියෙනවා 20ක් ඒවත් අව්‍යාකෘතයි විපාකසිත 36ක් අව්‍යාකෘතයි චෛතසික ධර්ම 38ක් වැඩ කරන ඒවත් අව්‍යාකෘතයි රූප ධර්ම තියෙනවා රූප 28ම අව්‍යාකෘතයි ඒවා කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ ඊළඟට විපාක කියන ඒවා කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ ඊළඟට රහතන් වහන්සේලාගේ හිත්වල පහළ වෙන ක්‍රියාසිත ඔක්කොම කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ ඒ වාගේම තමයි නිර්වාණ ධාතුව කියන එක කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ ඒක නිසා මේ කියන නිර්වාණ ධාතුවයි රූප ධර්ම 28යි ඊළඟට මේ කියන චෛසික 38ක් විපාක 36ක් ක්‍රියාසිත මේ ටික මේ මණ්ඩලය මේ රාශි ඔකෝම ගන්නෙ මොකටද අව්‍යාකෘතයි ඒක නිසා අපි මේ කුසල් වඩවඩා කුසල් වඩවඩා කුසල් කර කර මේ මහන්සි ගන්නෙ මොකක් කරන්ටද මේ අපි මහන්සි ගන්නෙ අව්‍යාකෘත ධර්මයක් වන්නා වූ ඒ වගේම කුසලුත් නොවන්නා වූ අකුසලුත් නොවන්නා වූ එකම අව්‍යාකෘත ධර්මයක් වන ශාන්ත ධර්මයක් වන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. ඔන්න ඔය යන තාලිය ඊළඟට තියෙනවා මෙහෙම. ඔය ධර්ම තුන දිහා මේ විදිහට ඇහැ දාලා බලන්න. දැන් අපි පොඩ්ඩක් මේකෙන් මේ කියා මණ්ඩලයෙන් මේ කියපු කාරණා ටිකෙන් අහකට බහිමු. හිතින් අහකට බහලා බලමු. මේ අපි සූත්‍ර වල කතා කරන එක්තරා විදිහක කරුණු ටිකක් තිබෙනවා. සූත්‍ර දේශනාවල් වල කතා කරන කරුණු ටිකක් තිබෙනවා. ඒවා මෙහෙම තියෙනවා. දැන් ස්කන්ධ වශයෙන් කතා කරනවා. ආයතන ධර්ම හැටියට කතා කරනවා. ධාතු වශයෙන් කතා කරනවා ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්ම හැටියට කතා කරනවා ඔය විදිහට ඔක්කොම හේතුඵල ධර්ම තමයි අපි බැලුවන් පස්සේ මේ එක එක ගොඩක් ආයතන වශයෙන් ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් සත්‍ය වශයෙන් උත් නිකන් S 4ක් දාලා 4 අවස්ථාවක බැලුවොත් මේ ටික අපිට පේන්න ඕනේ එක්තරා විදිහකට ඒකත් මේ පින්වතුන්ට උපකාර වෙයි දැන් මේ කණ්ණාඩි හතරක් මම මේ කිව්වේ කණ්ණාඩි තව තියෙන ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුපාද ඒ හේතුඵල ඔක්කොම දාලා දෙනවා බලන්නකොට අපි බලමු මේ දැන් මේ කුසල ධම්මා කියන ටික දැන් ගොඩවල් තුනක් කිව්වනේ දැන් මම කිව්වා කුසල ධම්මා කියලා කියන්නේ කොච්චරක්ද අකුසල ධම්මා කියලා කියන්නේ කොච්චරක්ද අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ කොච්චරක්ද මේ ගොඩවල් තුන මේ විදියට හදාගත්තට මේ ගොඩවල් තුන මේ විදියට හදාගත්තට මේකේ අපිට අපේක්ෂා කරන ප්‍රණීත වූ ස්වභාවය තියෙන්නේ හොඳම ගතිය අපි බොහෝ මහන්සියෙන් අල්ලගන්න යන තැන තියෙන අව්‍යාකෘත ගොඩේ. ඒ තමයි අව්‍යාකෘත වූ නිර්වාණ ධාතුව.
ඇයි නිර්වාණ ධාතුව අව්‍යාකෘතයි කියලා කිව්වේ? ඒක කුසල් වලට අයත් වෙන්නේ නැහැ. අකුසල් වලට අයත් වෙන්නේ නැති.